සමග ජනපල වේගයේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා. හිටපු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ කිරිඳිවැල මිල්ලතේ නිවසේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු අද පස්වරුවේ ආරම්භ කළා. සජිත් ප්‍රේමදාස වැත්තුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාව අපේ තුමන් මාත්‍රි තමයි ගෞරවයෙන් සාදරයෙන් අවස්ථාව. එක්සත් ජාතික පක්ෂය තවමත් මහමැතිවරණයට තරම් කරන ආකාරය පිළිබඳව නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ. අපි ඊයේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අපේ නාම යෝජනා මණ්ඩලය පත් කිරීම සිදු කරා. පක්ෂ නායකතුමා, නියෝජ්‍ය නායකතුමා, උපනායකතුමා, ජාතික සංවිධායකතුමා, මහලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය නම් කළා. ඒගෙම තවදුරටත් අපි අවස්ථාව සැලසුවා මේ එකම කණ්ඩායමක් හැටියට ක්‍රියා කිරීමට අවශ්‍ය වන පරිදි. ඒ නිසා අපි දොර විවෘතව තබලා තිබෙනවා. ඒ අයට ඒ සඳහා සම්බන්ධ වීමට ඉඩකඩ සලස්සලා තිබෙනවා. ඒ කණ්ඩායමට නැවත අපි තව යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ පක්ෂයේ ඒ ඉදිරිපත් කළා තිබෙන ව්‍යවස්ථාවත් අපේ පක්ෂ ව්‍යවස්ථාවටත් අනුකූලව අපි දෙපාර්ශ්ව අතරේ අවබෝධතා ගිවිසුමකට එළඹෙන්නේ. විශේෂයෙන් අපේ නාම යෝජනා පත්‍රවලදී අතිවරණ කොම්සාරිස්වරයා විසින් මේ පක්ෂයට නිකුත් කර තිබෙන ලිපියේ සඳහන් කාරණා සහ අනෙකුත් කාරණා දෙපාර්ශ්වයේ නීතිඥයන් විසින් එකඟතාවයකට පැමිණිය යුතුව තිබෙනවා. එහෙම නැති වුණොත් තරඟවාදීන අපේක්ෂකයන්ගේ නාම යෝජනා පිළිගැනීම ඒ පිළිගැනීමට යම් බාධාවක් නීතිමය තත්වයන් මතුවී තිබෙන බව අපිට යම් යම් කරුණු වලින් පෙනී යනවා. කරුණු වෙනස් කරගෙන ඉදිරිපත් කිරීම තමයි අපි පක්ෂයක් හැටියට බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව තමයි වෙනමම සන්ධානයක් යන්න ඕන කියලා සමගි ජන බලවේගය නවින් සන්ධානයක් පිහිටුවගෙන අපි යන්න කටයුතු කරේ. ඒකට අනුමැතිය ලැබිලා තියෙනවා. අපි සියලු දෙනාම එකඟ වුණා පොදු ලකුණකින් මේ මැතිවරණය සමගි ජන බලවේගයෙන් යන්න. අලිය ලකුණ සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ප්‍රශ්නයකුත් නැහැ. මේ රටේ ජනතාව කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයකින් නව මුහුණුවරකින් ඉන්න කියලා. ජනතාව අපෙන් අහනවා පරණ මූණුවරින්ම අලිය ලකුණෙන් ආපම අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි එතන තියෙන්නේ. අපි ඇතුලේ වෙස් පැන්දත් එළියට ගිහිල්ලා නටන්න ඕන. එහෙනම් අපි මුණ තීරණ ගත්තා ජනතාවගේ ඡන්දය වුණ අලියගේ භාරකාරත්වය අලියා අපේ පක්ෂයට මාරු කරලා දෙන්න. ඉතිහාසෙ එහෙම වෙලා තියෙනවා. මේක දිගින් දිගටම මාස 3ක් සාකච්ඡා මාර්ගයෙන් කල්ලා. අපි පොදු ලකුණකින් එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන්ටමත් අපේ පක්ෂයේ මුලින් ඉඳලා ලියාපදිංචිච්ච ලකුණු තියෙනවා. වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයා වැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාප පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම ක්‍රියාකාරින්ද පළ කරන්නේ දැඩි අප්‍රසාදයක්. අපි ඇත්ත කතා කරමු ජනතාවට කොලේ ගහලා වැඩක් නැහැ. ඇත්තටම ඕක කල්මැරීමේ ක්‍රමයක් විතරයි. අකිල විරාජකාරියවසම් මැතිතුමාට මේ පක්ෂය එකට තියාගන්න ඕන නම් මං අයින් වෙන්න ලෑස්ති කියන්න ඕනේ නැහැ. අයින් වෙන එක හරි ලේසි. ලියුමක් ලිව්වා, අස්වීමේ ලිපිය දුන්නා, අයින් වුණා. ඕක රනිල් වික්‍රමසිංහ මහත්තයත් කිව්වනේ. නේ මතකද දෙසැම්බර් වල කිව්වේ මම ඉල්ලා අස්සෙන්න ලෑස්ති. අපිත් අර ගහගන්න යනකොට යාළුවට කියන්නේ අල්ලගනින් මචං කියලා. ඊට පස්සේ ගහනවා කියලා කියන්නේ වෙන්නේ නැහැ. යනවා නම් යන්න පුළුවන්. හරි ලේසි. ඒ කැපකිරීම කරන්න පුළුවන්. එහෙම නැතුව මේ බොළඳ කතා කියලා ඔයගලන්ට හිතෙන්නේ නැද්ද? අපිට ඩීල් තියෙනවා කියලා පේනවනේ. දැන් සමහ ඇතම් කට්ටියට විපක්ෂ නායකවරයාට නැති සිකියුරිටි එකක්, වාහන ප්‍රමාණයක්, කාර්යාලයක් පහුගිය රජයෙන් ලබා දීලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි මං හිතන අර ඇවන්ගාඩ් එකට සම්බන්ධ අපේ කට්ටියට එහෙම බලය නැති වෙලාවෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවී ඉන්න වෙලාවෙත් මේ රාජපක්ෂ ආණ්ඩුවේ විශාල වශයෙන් පහසුකම් එහෙම දීලා තිබ්බා. කොන්ත්‍රාත් ලබා දෙද්දි අපේ පක්ෂේ ගොඩක් අයගේ කොම්පැනි වලටත් විශාල වශයෙන් කොන්ත්‍රාත් ලබා දීලා තියෙනවනේ ගිය ආණ්ඩුව කාලේ. එහෙම ඩීල් දේශපාලනයක් මේ රටේ තියෙනව නැතුව නෙමෙයි. අවුරුදු 80ක් විතර වෙලා විස්රාම යන තියෙන මිනිස්සු ගැනල්ල බොරුවට මූණ ඉස්සරහට දාලා ඒ අයට මුවා වෙලා නායකත්වය ආරක්ෂා කරගන්න මේ වගේ ක්‍රියාමාර්ග ඕනේ නැහැ. එකම එක දෙයයි තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් වෙලා සජිත් ප්‍රේමදාස හිට මේ පක්ෂ නායකය කරා නම් මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳන. ඔය කවුරු කව එහෙම මෙහෙම දාන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් අලිය ලකුණ යටතේ එතුම පක්ෂ නායකය නම් අගමැති අපේක්ෂකයෙක් කියලා තරඟට එන්න. අන්න එතකොට අපිට තීන්දුවක් ගන්න පුළුවන් මොකද්ද අපි කරන්න කියන්නේ. මොකද මම නම් කලින්ම කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයක නායකත්වය යටතේ නම් නැවත් තරඟ කරන්නේ නැහැ කියලා. ඒ ස්ථාවරෙන් අපි අයින් වෙන්නේ නැහැ. හෙට දවසේ කියනවා අපි රජිත් ප්‍රේමදාස මහත්තයට කරුණාකරලා මේ වැඩෙන් ගන්න. අනිද්දාද අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ කරේ දෙගොල්ලම මේ කියන අහන්නේ නැත්නම් අපි 40ක විතර කණ්ඩායමක් මන්ත්‍රීවරුන්
දැඩි තීරණයකට අපි යන්න සූදානම්ින් ඉන්නෝ. අපි හිතනවා අපිට උන්නත් 10යි මලත් 10යි කියලා යන්නේ මේ විපක්ෂයකට යන්නේ මේ කටයුතු කරන විපක්ෂයකට යන එකට මේ තරම් අර්බුද තියෙනවා. ආණ්ඩුවකට යන්නම් අමකුත් නැහැ. විපක්ෂෙ ගිහිල්ලා වාඩි වෙන්න මේ තරම් අර්බුද. ඒ කියන්නේ තම තමන් තමන්ගේ තනතුරු නම්බුනාම ඒ සියලු පට්ටම් ගන්න තමයි මේ හැමෝම කටයුතු කරන්නේ. මිසක් රටේ ජනතාවට නෙවෙයි.